මේකෙන් මොකද කරන්න පුළුවන්? අයියෝ. අපගේ ශරීරවල පෙනුම එකිනෙකාට විවිධව පිහිටලා තියෙනව වගේම තමයි ලිංග කේන්ද්‍රියනොත් ඒ අවයවවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ. බොහෝ අයට අභ්‍යන්තරින් වගේම බාහිරනොත් ප්‍රජනක අවයව කොටස් පිහිටා තිබෙනවා. ජීව විද්‍යාත්මක ගැහැණියකට යෝනි මුඛයේ ප්‍රදේශයේද ඇතුළුව අවයව බාහිරින් පිහිටනවා. ගැහැණු ලිංග කේන්ද්‍රිය සෑදී ඇත්තේ යුනිකම අංශිකෙන්. යෝනි මුඛයේ බාහිර සහ පිටත තොල් යුගලකි. බගමණිය. බගමණිය ස්පොන්ජ් වැනි පටක වලින් සෑදුණු අතිසංවේදී අවයවයකි. පිටතින් වූ මුත්‍රා විවරයද ඒට යටින් යෝනි විවරයද ඇත. මුත්‍රා විවරේ මුත්‍රා පිටකිරීමටත් එයට පහලින් නැති යෝනි විවරය යෝනි මාර්ගයට පිවිසීමටත් පිහිටා ඇත. ගැහැණු ලේංගේන්ද්‍රියට අප බොහෝ විට යෝනිය ලෙස පැවසුවත් එය යෝනි මුඛයයි. යෝනිය ශරීරයේ ඇතුළත පිහිටා ඇති අතර යෝනි මාර්ගයේ යොමු වී ඇත්තේ ගර්භාෂයටයි. යෝනි මාර්ගයේ සාමාන්‍යයෙන් නඟල් 3-5 දක්වා දිග අතර අවශ්‍ය විට හැකිලී යමටත් ඇදී යමටත් හැකිය. පිටතින් දැකිය හැක්කේ යෝනි විවරය පමණි. ඒ වාගේම යෝනියට පහලින් ගුදය පිහිටා ඇත. ජීව විද්‍යාත්මකව ගැහැණු අයෙකුගේ ලිංගේන්ද්‍රිය ඇතුළින් කුඩා අවයවයක් වන ඩිම්බකෝෂ යුගලක් පිහිටා ඇත. ඒවායේහි ජීව බිත්තරවල ඩිම්බ හටගනි. එක් කෝෂයකින් මාසයකට වතාවක් ඩිම්බ බිත්තරයක් නිපදවන අතර එය පැලෝපිය නාල දිගේ විත් ගර්භාෂයෙහි තැන්පත් වේ. ගැහැණිය ගැබ්ගත හොත් ගර්භාෂය විසින් මෙම ඩිම්බ බිත්තරය සුරකිව පෝෂණය කොට එය ඇතුළත දරු ගැබ වර්ධනය කරවයි. ගැබ් ගැනීමක් නැතිනම් සෑම මාසයකදීම ගර්භාෂයේ ඩිම්බ සුරකිව හොයාගත් ආස්තරය රුධිරයත් සමග ගැබ්ගෙල හරහා යෝනි මාර්ගයට සේදී යනවා. ෂා මාරයිනේ, අපේ ශරීරයත් හරිම පුදුම දෙයක්. ඔබත් ඔබගේ ශරීරය සුරකිව තියාගන්න. එතකොට නිරෝගීව සතුටින් ඉන්න පුළුවන්. හරි, අන්න එහෙමයි කරන්නේ. ඔන්න දැන් ඒකත් සම්පූර්ණයි. ආයෙත් හමුවෙමු. මතකැතුව ms.org වෙත පිවිසෙන්න. නැතිනම් දැනුම ජීවිතය channel එකෙන් තවත් වීඩියෝ නරඹන්න. බයි.